මේ පාර විවිධ තම තමන්ගේ පෞද්ගලික උවමනා එපාකම් මත තමන්ට පාර්ලිමේන්තුවට එන්න පුළුවන් කියලා දැනෙන සමහර තැන්වලට කට්ටිය දෝලණය වුණා. අපි ඒව අසාධාරණ විදිහට දකින්නේ නැහැ. ඒ අයට හිතෙනවා නම් ඒ කඳවුරේ ඉඳලා දැන් අපිට දිනන්න අමාරුයි, නැවත අපිට දිනන්න පුළුවන් කඳවුර පොහොට්ටු කඳවුර පොද්ජන පෙරමුණේ කඳවුර කියලා දැනෙන හැම කෙනෙක්ම කොන්දේසි විරීතව නැවත පොහොට්ටුවත් එක්ක එකතු වෙනවා. ඒක ඉස්සරහට යද්දි එක එක්කෙනා දෙන්න එකතු වෙන විදිහ අපිට බලා ගන්න පුළුවන්. සමහරු කිව්වා මේ තීන්දුව කලින් ගත්තා නම් ඊට වඩා වෙනසක් වෙන්න තිබුණා කියන එක නේද? ඇත්තටම කලින් මේ තීන්දුව ගත්තා නම් මේ අය රණි ජනාධිපතිතුමාට සහාය නොදීන්න තිබුණා වගේ කතාවක්. ඔව්, දේශපාලන කරලියේ හැම කෙනාම දක්ෂයි. දේශපාලන ඉස්සරහට එන්නේ හැම කෙනාම දක්ෂයෙක් නිසා තමයි පාර්ලිමේන්තුවට එන්න පුළුවන්කම ලැබෙන්නේ. 225කට 2 කෝටි 20 ලක්ෂයකින් 225ට එනවයි කියන එක මේ සාමාන්‍යයෙන් එළිය අර්ථකථන විවිධ විදිහට ප්‍රකාශ කරාට 225ට එනවයි කියන එක ලේසි නෑ. ඉතින් ඒ 225ට එන කණ්ඩායම විවිධ අර්ථකථනයන් කරන්න පුළුවන් අය තියෙන නිසා එයින් කීප දෙනෙකුට හිතෙන්න පුළුවන් මීට වේලාසිනින් මේ මතය ප්‍රකාශ කරා නම් මීට වඩා අපි ගත්ත තීන්දුව තියෙන වෙනස් වෙන්න තිබුණා කියලා. ඒ වගේම ඒ කියන අයට අපි මතක් කරන්න ඕන දේශපාලන ඉක්මන් වෙන්න එපා. ඒක ඉගෙන ගන්න හොඳම කෙනා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමත් රනිල් වික්‍රමසිංහ මැතිතුමත්. ඉතින් ඒ කඳවුරට ගිහිපු අය සමහරවිට ඉක්මන් වෙලා තීන්දුව ගත්ත කියලා අපි විශ්වාස කරනවා. 15 වෙනිදා තමයි නොමිනේෂන් එකේ අවසාන දවස. 14 වෙනිදා මධ්‍යම රාත්‍රියේ වෙනකම්ම තීන්දුව තීරණ ගත්ත නම් ඉවසීමෙන් ඒ අයට ඒ තත්ත්වය උදා වෙන්නේ. මොකද නාමල් රාජපක්ෂ මැතිතුමා පොජන පෙරමුණේ අපේක්ෂකයා වුණු සැනින් රාජපක්ෂ කඳවුරේ ඡන්දටික ස්ථාවර වෙනකොට රනිල් වික්‍රමසිංහ කඳවුරට ගියපු අයට ඊළඟ පාර පාර්ලිමේන්තුවට එන්න බැරි වේවිදෝ කියලා සමහරලාට හිතෙන්න පුළුවන්. ඒ සිතුවිලිත් එක කරන ප්‍රකාශන ඒගොල්ලොන්ගේ මනසට අනුව සාධාරණයි, අපේ මනසට අනුව නිවැරදිම වෙලාවේ නිවැරදිම අපේක්ෂකයා තමයි අපි ඉදිරිපත් කළ තියෙන්නේ. ට්‍රිප් යන්නේ හැම ප්ලෑන් කරනකොට යාළුවෝ හැමෝම කියන්නේ අනිවාර්යෙන් අපි එනවා මචං කියලා. මොකද හිතෙන්නේ මේ ප්ලෑන් කළා අන්තිම මොහොතේ ධම්මික පෙරේර මහත්තයා කොල්ල දීපුව කියලා. ධම්මික පෙරේර මහත්මයාත් අපේ අපේක්ෂක ලයිස්තුවේ සුදුසුකම් සම්පූර්ණ කරපු එක්තරා එක් අපේක්ෂකයෙක් පමණයි. ඒ වගේ අපේක්ෂකයෝ කීප දෙනෙක් අපි නම් කර අපි කියවන ව්‍යාපාරිකයෙක් ඕනනම් ව්‍යාපාරිකයෙක්, තරුණයෙක් ඕනනම් තරුණයෙක්, කාන්තාවක් ඕනනම් කාන්තාවක්, ජ්‍යෙෂ්ඨයෙක් ඕනනම් ජ්‍යෙෂ්ඨයෙක්, රාජපක්ෂ කෙනෙක් ඕනනම් රාජපක්ෂ කෙනෙක්. ඒ වගේ අපි විවිධ අර්ථකථනයන් තුළ හිටියා. විවිධ පුජ්‍යලයන්ගේ අපේක්ෂකත්වය ගැන අපි තහවුරු කරගෙන හිටියා. ඒ අතරේ වඩාම සුදුසු අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මැතිතුමා වුණු නිසා තමයි පක්ෂයේ විසින් අපි නම් කරේ නාමල් රාජපක්ෂ මැතිතුමා. ධම්මික පෙරේර මැතිතුමත් අපි සුදුසු අපේක්ෂකයන්ගේ ගොඩේ හිටියා. නමුත් අපි ඊටත් වඩා සුදුසු අපේක්ෂකයා මේ වෙලාවේ නාමල් රාජපක්ෂ කියලා දැකපු නිසා තමයි නාමල් රාජපක්ෂ මැතිතුමා අපේක්ෂකයේ වශයෙන් අපි තෝරගත්තේ. දැන් දිනන්න ඕන ඡන්ද අපිට කියන්නේ ඔබතුමාලන්ට ලැබුණු අවසාන ඡන්දය ටික තමයි 69 ලක්ෂය. අවුරුත් කතා කරන 69 ලක්ෂය. ඔව්. දැන් මේ 69 ලක්ෂය ඔබතුමාලන්ට අයිතිද? 69 ලක්ෂයේම අපි ළඟ නැහැ. 69 ලක්ෂයේම නැත්තේ මොකද අපිට ස්ථාවර ඡන්ද 69 ලක්ෂයක් නැහැ පක්ෂයක් විදියට. එතකොට අපිට 69 ලක්ෂයෙන් අපි විශ්වාස කරනවා සෑහෙන ඡන්ද ප්‍රමාණයක් ඉවත් වෙලා ඇති. මොකද මේ වෙලාවේ රැල්ලට ගෝඨාභය ජනාධිපතිතුමාට ආපු ඡන්ද මේ මොහොත වෙනකොට 69 ලක්ෂයක් අපි ළඟ නැහැ. ඒක ඉතා පැහැදිලි. 69 ලක්ෂයෙන් මේ මොහොත වෙනකොට ලක්ෂ 9ක් විතර අපි නිකන් ගණනය කරාම ඕන්නම් ගිහිල්ලා ඇති සජබෙට. එතකොට 27 ලක්ෂයේ තිබිච්ච එකේගොල්ලෝ 36 ලක්ෂයකට විතර ඉස්සිලා ඇති. ඊළඟට ලක්ෂ 10ක් විතර ජනතා විමුක්ති පෙරමුණට ගිහිල්ලා ඇති. එතකොට ලක්ෂ 4 ලක්ෂ 14ක් විතර වෙලා ඇති. ඉතුරු ලක්ෂ 50න් ලක්ෂ 5ක් විතර මං හිතන්නේ ලක්ෂ 10ක් විතර වගේ යන්න තිබුණා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමත් එක්ක එකතු වුණු කණ්ඩායමට. හැබැයි දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කෙලින් හිටගෙන ඉන්න නිසා අපේ කඳවුරේ ලක්ෂ 5ක් විතර යයි කියලා අපි විශ්වාසයි. හැබැයි 10ක් ගියා කියන්නේ. එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලක්ෂ 10න් තමයි ආරම්භ කරන්න වෙන්නේ. ලක්ෂ 10යි එවකට එක්සත් ජාතික පක්ෂ තිබුණේ 120,000ක් විතර තිබුණා. අපි ලක්ෂ 2ක් කියනවා. ලක්ෂ 12යි සුළු ජාතික ඡන්දත් ලක්ෂ 8ක් විතර આવුත් ලක්ෂ 20කින් විතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ස්ටාර්ට් කරන්න පුළුවන්. එතකොට අර 19 ලක්ෂයෙන් ලක්ෂ 19ක් ගිහලා තව 10ක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ගියාම 40 ලක්ෂයකින් ආරම්භ කරන අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මැතිතුමා. ඒ නිසා 69 ලක්ෂයෙන් 40 ලක්ෂයක් අනිවාර්යයෙන්ම අපිත් එක්ක මේ වෙලාවේ බැඳිලා ඉන්නවා කියන විශ්වාසය තියෙනවා. එතකොට මේ වෙලාව වෙනකොට ඉහළින්ම ඉන්න අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මැතිතුමා. ඒක පැහැදිලි. ලක්ෂ 40න් අපි ආරම්භ කරන්නේ. ඔක්කොම නඩු තියෙන කට්ටිය නේද? නඩු ටික බේරගන්න නේද? මොකක්ද ඒක නම් ඉතින්
දේශපාලනය එහෙම කතාවක් තිනෝ තමන්ට ප්‍රශ්න ගැටලු ඇතුනාම විධායකයත් එක්ක එකතුනාම ඒ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා. හැබැයි මම සියසින් එක දැකලා නැහැ. මගේ කන් දෙකට එහෙම ප්‍රශ්නයක් විසඳන කෙනෙක් පිළිබඳව මම අහලා නැහැ. ඒක තියෙන එළියේ මතයක්. හැබැයි ඔය ගියපු කණ්ඩායමේ බහුතරයක් දෙනාට විවිධ ප්‍රශ්න ගැටලු තියෙනවා. අපි ඒක නෑ කියන්නේ නෑ. ඉතින් ඒ නිසා ඒක විසඳ ගන්න ගියා කියලා හිතනවා නම් ඒ අයගේ පෞද්ගලික දේශපාලන අවස්ථාව අනුව ඒගොල්ලෝ සාධාරණයි. ඒ නිසා අපිට ඒ ගැන අර්ථකථනයක් කරන්න අමාරුයි. මොකද අපේ කඳ උරේ හිටපු අය මහින්ද රාජපක්ෂ මැතිතුමාට අප්පච්චි කියපු අය, නාමල් රාජපක්ෂ මැතිතුමාට සහෝදරයා කියපු අය, පුතේ කියපු අය, මල්ලි කියලා කරට උඩින් අත දාගත් අය, නාමල් රාජපක්ෂ මැතිතුමා විවාහ කටයුතු ලංකාවේ අවසන් කළ විදේශ රටවල් වල ගිහිල්ලා අපි අර Facebook එකේ දැක්කා. තේක බොනකොට තේමේසේ වාඩි වෙලා හිටපු යාළුවෝ මිත්‍රයෝ. ඉතින් ඒ නිසා ඒ තරම් බැඳීමෙන් හිටපු අය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ළඟට නාමල් රාජපක්ෂ මැතිතුමාවත් අතෑරලා, බැසිල් රාජපක්ෂ මැතිතුමාවත් අතෑරලා, මහින්ද රාජපක්ෂ අප්පච්චිවත් අතෑරලා රනිල් වික්‍රමසිංහ බාප්පච්චි ළඟට යන්න මොකක් හරි ප්‍රබලම හේතුවක් බලපාන්නේ ඇති. මොකද ඒක සහෝදරයත් එක්ක තරහ වුණා නම් තාත්තගෙන් ඒක බේර ගන්න පුළුවන්. තාත්තයි සහෝදරයත් එක්ක ඒක ප්‍රශ්නයක් වුණා නම් බෙසිල් රාජපක්ෂ මැතිතුමත් එක්ක ඒක බේර ගන්න. මේ තුන් දෙනාමවත් පක්ෂයත් අපි සියලු දෙනාමත් අතෑරලා ජනතාවත් අතෑරලා ඊළඟ ඡන්දෙත් උකසට තියාගෙන දිනයිද පරදින්න කියලා හිතා ගන්න බැරුව විශේෂයෙන්ම දැන් ගිහිලා තියෙන එක්සත් ජාතික පක්ෂයට. දැන් ස්වාධීන අපේක්ෂකයෙක් නෑ. පොජන පිරිමුණි අපි නාමල් රාජපක්ෂ මැතිතුමා රාජපක්ෂවරයෙක් විදියටම කඳවුරෙන් අපි දාලා තියෙන වෙලාවේ තවත් පොහොට්ටුව ගහගෙන පොහොට්ටුවේ අපි කියන්නේ ඒ ගියපු අයට අවසරයක් නෑ. ඉතින් ඒ නිසා මං හිතන්නේ ඒ ගියේ එක්සත් ජාතික පක්ෂයට. ඉතින් එක්සත් ජාතික පක්ෂයට අපේ පක්ෂය දාලා ගිහිල්ලා ඒගොල්ලෝ ජයග්‍රහණයක් ලබන්න හිතනවා නම් මොනවා හරි කැපකිරීමක් කරගෙන ගියා නම් ඒගොල්ලොට තිබුණ මොනවා හරි ප්‍රශ්න නිසා කියලා මං විශ්වාස කරනවා. අප මුදල් තැන්පත් කිරීම මං හිතන්නේ 15 වෙනිදා උදෑසන වෙනකම් තියෙනවා. ඒ නිසා අපි අපේක්ෂකයාව අවසාන මොහොත ගෙනාවා වගේ සුදුසුම නැකතේ සුදුසුම වෙලාවට අපි ඒ අප තැන්පත් කිරීමේ කටයුතු කරනවා. 15 වෙනිදායි කටයුතු අවසන් කළා. 16 වෙනිදා ශ්‍රීමා බෝධිය වැඳලා නියත ජනාධිපතිවරයාගේ ජනාධිපති මැතිවරණ ප්‍රචාරණ කටයුතු අපි ආරම්භ කරනවා 16 වෙනිදා උදෑසන. කොහෙද ප්‍රථම මංගල රැලිය? මංගල රැලිය මං හිතන්නේ අපි හැමදාම මංගල රැලිය කරන්නේ අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණයේදී. නාමල් රාජපක්ෂ මැතිතුමා තරුණ අපේක්ෂකයෙක් නිසා, තරුණ සිතුම් පැතුම් වලට ඉඩ දෙන අපේක්ෂකයෙක් නිසා, අලුත් තාක්ෂණය පාවිච්චි කරලා විවිධ වැඩසටහන්වල මනස යොදවන අපේක්ෂකයෙක් නිසා මං හිතන්නේ ස්ථානය වෙනස් විය හැකියි. තවම අවසන් තීරණයක් අරගෙන නැහැ. පළවෙනි රැලිය පවත්වන්නේ කොහේද කියලා මං හිතන්නේ තව දවස් 4-5ක් ඇතුළත අපි මාධ්‍යට කියනවා පළවෙනි රැලිය පවත්වන්නේ කොහේද කියලා. Thank you.